අසල මහා මංගල්‍ය. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේම බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ සකල කලාවන්ගින්ම පිරුණු මහා මංගල්‍ය උත්සවයක්. බුදුන් වහන්සේගේ වම් දළදා වහන්සේ මුල් කරගෙනයි මේ උත්සවය පවත්වනු ලබන්නේ. මේ දළදා වහන්සේ වැඩ සිටින කරඬුව මහනුවර නගරයේ තෝරාගත් වීදි කීපයක පෙරහැරකින් වඩම්මු ලබනවා. ඒ මහා සත්කාරය ඉටු කරන්නේ ඇතෙක්. ඒ මහා ඇත් රජු නැදුම් ගමුවේ රාජා. රාජා මේ කාර්යය ඉටු කරන්නේ වසර 2005 ඉඳන්. රන්දෝලි පෙරහැරේ මෙලෙස ධාතු කරඬුව වඩම්මන රාජා මහත් කැපවීමක් කරනවා. ඒ කතාව ඉතාමත්ම දිගු එකක්, රසවත් එකක්. රාජා මේ උදේම නාගෙන සූදානම් වෙන්නේ දළදා කරඬුව වඩම්මන්න මහනුවරයන්. තනිවම නම් නෙමෙයි. තමන්ව පණ වගේ බලාගන්න ඇත් ගොව්වා කොඩිතුවක්කුත් එක්ක. නැදුම්ගමුවේ රාජගේ හාම්පුතා තමයි හර්ෂ ධර්මවිජය වෙදමාත්මයා. පරම්පරාවෙන් අලියතුන් ඇති කළ ප්‍රභූවරෙක්. මේ වගේ සැලකුම් ලබන්න සතෙක් වුණත් රාජාගේ ආත්මේ හුඟාක් පින් කරන්න ඇති. කොයි බෞද්ධයත් හිතන්නේ එහෙම. මොකද බෞද්ධයන්ට අලියතුන් කියන්නේ බෝධිසත්වයෝනේ. අලියෙකුට ඇතෙකුට අපිට වගේම තමයි ජලය අත්‍යවශ්‍යද. ඒක හැමදාම තියෙන්න ඕනේ. මේ පිරිසිදු කිරීම නම් එච්චර හොඳ මදි මේ අලියතුන්ට. මොකද ඒ කටියේ ස්වභාවයෙන්ම මේ කටිගේ මේ ඝන වැස්ම මේ ඝන හැම ආවරණය කරනවා මඩෙන් හා දූවිල්ලෙන්. අපිට වගේ නෙමෙයිනේ. ඒ කටිට ඇඳුම් නැහනේ. ඒක තමයි කටිගේ ඇඳුම මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න. අනික තමයි ඒ වගේ වැස්මක් දාගත්තොත් ඒ කටිගේ පිට උඩට හිරු රැස්මෙන්ද ආරක්ෂා වෙනවා. කොහොම වුණත් මේ ගෘහස්ථාලීන්ට ඒ කටිගේ හාම්පුතුන්ගෙන් ඒ වගේ ව්‍යසනයන් එන්න දෙන්නේ නැහැ. හෙවනේ ඉන්නෙත්. පත්‍රවල බොහෝ ලිපි ලියවිලා තියෙනවා මේ සතාගේ ගුණ වර්ණ ගැන. රාජගේ තියෙන සුවිශේෂත්වය තමයි මේ උත්තුංග කාර්ය ඉටු කිරීම සඳහා මහනුවර සෙන්කඩගලපුරේට රාජා ගමන් කරන්නේ පයින්මයි. ඉතින් මහනුවරට යන මේ ගමන කිලෝමීටර් 100ක් විතර දුරයි. ඒක එක හුස්මට යන්න බෑ. අනිත් එක මද්දාහනේ පාරවල් රත් වෙනවනේ. ඉතින් විඩාව අරගෙනයි මේ ගමන යන්නේ. දවස් 5ක් විතර යනවා. ඉතින් ඒවට බොහෝ දේ ලෑස්ති කරන්න ඕනේ. අත් ගොව්වන්ට විතරක් නෙමෙයි මේ ඇතාටත්. ඒකේ ප්‍රධානම දේ තමයි ඒ ඇතාට අවශ්‍ය කරන බෙහෙත්. ධර්ම විජේ මහත්මයා මිනිසුන්ට බෙහෙත් කරන්නේ උනාට පරම්පරාගත මේ අලියතුන් එක්කලා තියෙන ආශ්‍රය නිසා එතුමාගේ වෙදකම මේ සද්දන්තයන්ටත් ආරක්ෂාවට දීලා තියෙනවා. මේක ඒගොල්ලෝ රැයට දාගන්න. මේ සමග ලන්තෑරුමක් යනවා. මම කිව්වනේ මේ ගමන මද්දහනේදී තම අමාරු කාර්යයක් කියලා. ඉතින් බොහෝ වෙලාවට අත කන්දාගෙන යන්නේ හවස් භාගේ සහ රාත්‍රියේදී. හැබැයි අත කියන්නේ කළු සතෙක්නේ. ඉතින් එයාගේ ගමන අන් අයට දැන්වීම සඳහා තමයි මේ ලන්තෑරුව. ඉතින් කොඩිත්තුවක් ඔගේ ජීවිතෙත් මේ අවස්ථාව එසේ මෙසේ එකක් නෙවෙයි. ඒකයි මේ ලකලැස්තිය. ඒ අතරේ ධර්මවිජය මහත්මියත් තවත් සුවිශේෂී කටයුත්තකට සූදානම් වෙනවා.
ඇතත් කොඩිතුවක්කුගේත් අවට සෙස්සන්ගේ ජීවිතත් රැඳිලා තියෙන මේ හෙන්ඩුව එසේ මෙසේ මෙවලමක් නෙමේ. ඒකයි මේ ගරුසරුව. අලියතුන් ඉන්න මේ රටේ කවුරුත් හිතාවි රාජා අපේම කැලේක උපන් සතෙක් කියලා. නමුත් රාජා මෙහෙ කෙනෙක් නෙමේ. රාජා මේ ලංකාවට ආවේ ඉන්දියාවේ. පුදුමයිනේ. ඒ කතාවත් අහලා ඉමුකෝ. බුර්ලස් ගමුවේ නීලම් මහර පන්සලේ හිටියා මානසික රෝගවලට ප්‍රතිකාර කරන බොහොම ජනප්‍රිය හාමුදුරු නමක්. උන්වහන්සේට අවස්ථාවක් ලැබුණා ඉන්දියාවේ මහරජා කෙනෙකුට ප්‍රතිකාර කරන්න. ඔහුගේ ප්‍රතිකාරයෙන් ඒ මහරජාව සුවපත් වුණා. ඒ සුවපත් වීම නිසා ඒ ප්‍රීතිය නිසා එතුමා පොරොන්දු වුණා ලංකාවට ඇතුන් දෙදෙනෙකු පූජා කරන්න. නීලම් මහර පන්සලේ හාමුදුරුවන්ට පූජා කරපු ඒ ඇතුන් දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් තමයි රාජා. ඉතින් ධර්ම විජේ වෙද මහත්මයාට පැවරුණු රාජා නැදුම් ගමුවේ රාජා වුණා. අනිත් ඇතාගේ භාරකාරත්වය ලැබුවේ ගංගාරාමේ පොඩි හාමුදුරුවෝ. නදුංගම්ගේ රාජා ඔන්නොහුමයි මේ නිවසට ආවේ. ගමනක් යනකොට තෙරුවන් නැමදීම අපේ පුරුද්දනේ. රාජා ඇත්රජු ධර්ම විජය වෙද මහත්මයාට ප්‍රාණ සමවස්තුවක්. ඒ වගේම මිතුරෙක් ඥාතියෙක්. රාජටත් තම හාම් පුතා කෙරෙහි තියෙන්නේ අසීමිත ආදරයක්. බෞද්ධයන් විශ්වාස කරනවා බුදුන් වහන්සේගේ සද්ධර්මය වතුර කලයක් ඉදිරියේ සජ්ජායනා කළ විට ඒ වතුරෙහි මහා බලයක් ඇති බව. ධර්ම විජේ වෙද මහත්තයත් ඇතාට ඉසින්නේ මේ පිරිතෙන් බලගැන්වුණු පෑන්. තමන්ගේ ප්‍රාණ සමමිතුරට මේ ගමනේදී කරදරයක් නොවන්න කියලා ප්‍රාර්ථනා කරමින්. නමෝ විත්තියෙන් ඕන් රාජගේ ගමන ආරම්භ වුණා. පමණින් දළදා වහන්සේගේ කරඬුව වඩම්මන්න බෑ. ඒ කාර්යයටත් ඇරයුමක් තියෙනවා. මේ ඇරයුම සාම්ප්‍රදායිකව චාරිත්‍රානුකූලව දළදා මාලිගාවේ පෙරහැර කටයුතු භාර නිලධාරියා පැමිණ ධර්ම විජේ මහත්මයාට ආරාධනා කරනවා ඇතාව දළදා කරඬුව වඩම්මන්න ලබා දෙන්න කියලා. ඔහු එන්නේ පෑගි බෝගත් අරගෙන මේ ඇරයුම පිළිගන්න.
ධර්ම විජය මහත්මයාගේ නිවස පිරලා තියෙන්නේ රාජා අතා ලැබපු ගරු බුමන් තිලින සීවට. අපේ ඇත්තෝ කවදද අලි බැලිල්ලයි බලි බැලිල්ලයි මදි කිව්වේ? ඇතාගේ සුපුරුදු ගමන කැලෙත් එහෙමයි මේ මහා පාරෙත් එහෙමයි. එතකොට මේ විදිහට දවසකට කිලෝමීටර් 20ක් 30ක් වුණත් යන්න පුළුවන්. ඇතෙක් අලියෙක් වුණත් එක තැන ඉන්න සතෙක් නෙමෙයිනේ. එයා හැම වෙලේම ගමනේ නියැලෙන්න ඕන. ඒක එයාගේ ශරීර සෞඛ්‍යයට හොඳයි. අලියතුන් එක්කලා අපි ඇති කරගත්ත මේ සහ සම්බන්ධය අපේ සංස්කෘතියත් එක්ක බද්ධ වුණා. ගොම්මන් කලවර වැටෙන යාමේ ඇතා කලගෙඩි හේනට ලං වුණා. මග දෙපසින් රාජට ලැබෙන ගරු බුහුමන සැලකිල්ල මේ සත්කාරයෙන් පේනවා. ඉතින් කවුරු කවුරුත් පුදන කෑමේ හොඳ නරක බලන්න පොඩිතුවක්කු ඉන්න හොඳට ඇහැ ගහගෙන. හැනි රඹුටන් මස් රඹුටන් ඒවට ප්‍රසිද්ධ තැන අපි කවුරුත් දන්නවනේ මල්වාන. ඉතින් රාජා දැන් පසු කරන්නේ ඒ ප්‍රදේශ. ඉතින් මේ රඹුටන් වෙලෙන්දන්ට මේ කාලේ විතරයි තියෙන්නේ 54ක් හොයාගන්න. සති දෙකක් තුනක් නැතන් හතරක්. ඒත් ඒ ආදායම පැත්තකට තියලා මේ අය මේ වලිකන්නේ හොඳ ඇම්ම රඹුටන් ටිකක් රාජත පුදන්න. රාජලාගේ සාමාන්‍ය කෑම නම් මේ තරම් මිහිරි නෑ. ඒකට කෑම හරි කර්කශක තනකොළ. නමුත් ඉතින් මෙහෙම මිහිරි රඹුටන් පුදනකොට කවුද අකමැති ඒව කන්න? මග දෙපසින් මේ විශේෂ ගරු බුහුමන රාජා ලබන්නේ කවුරු කවුරු දන්නවා මේ නැදුම් ගමුවේ ඇතා කියලා. හරඬුව වඩම්මන ඇතා. රාජා මහා දුරක් ආවා වගේ වුණට තව යන්න තියෙන කිලෝමීටර් 79ක්. මේ රාත්‍රිය සිසිලස රාජගේ ගමනට නම් පංකාදු. හැබැයි ටිකක් තදබදයි. මොකෝ අනිත් අයත් ගෙවල් දොරල් වලට යන්න එපෑ. කොඩිතුවක්කුගේ සුපුරුදු ගමන ඇතාගේ දකුණු පැත්තෙන් යන එක. නමුත් මේ වම් පැත්තෙන් යන්නේ තථාගේ කාගේ කාගෙත් ආරක්ෂාව. මොකද වාහන තදබදේ එන්නෙන් වැඩි වෙනවා වගේ. ඉතින් මෙහෙම මිරිකි මිරිකි මේ තදබදේ යනවට වඩා හොඳයි පොඩි ගමන් විවේකයක් ගන්න. ටිකක් රෑබෝ වෙනකොට මේ වාහන තදබදේ අඩු වෙන්න පුළුවන්. සැබෑ ඇත්ගුවෙක්ගේ ගති ලක්ෂණ. මොකද කොඩිතුවක්කු එන්නේ එහෙම පෙළපතකින්නේ එක නිමේෂක්වත් තමා බලා කියා ගන්න ඉස්සතාගෙන් බැහැරවි. දැන් නම් රාජා ඉස්මන් ගමනේ කලබලයයි තදබදයයි දැන් පුරන් වෙලාන්. මේ කියාපාන්නේ රාජගේ තේජස. එක ක්‍රීඩකයෝ නළු නිලියෝ මැති අමතුරු ඒ වගේ ප්‍රසිද්ධ කට්ටියත් එක්ක පින්තූර ගන්න කවුද අකමැති?
අනික රාජත් ඒ වගේ උත්මේක් නේ තුන් යාමේම ගමන් කරලත් රාජට යන්න පුළුවන් උනේ කිලෝමීටර් 30ක් විතර ඊට වැඩි යන්න බැරි කමක් නැහැ රාජා ඉතින් එහෙම කොහොම යන්නද මග දෙපසින් ලැබෙන මේ ගර්භුමන් අතර දංගෝ විට දිය කඩිත්තේ විවේකගත රාජා මේ සරසුන් ලබන්නේ මහනුවර දළදා කරඩුව වඩම්මන යන ගමනේ දෙවන දිනය ආරම්භ කරන්න දාමෙන් තාර පාරක පිවිසියේ සවස දෙකට රත් වූ තාර පාරක් සිසිල් වෙන හෝරාවනේ ඒක රාජගේ පායට අසරයි ඇත්තෙන්ම රාජා මොන තරම් තේජාන්විත දළදෙක්ද ඒකනේ එයාව කරඬුව වඩම්මන්න තෝරගත්තේ කිරිවැදි කරලින් බරවි සුළඟේ වැනිනා මේ ගෝම්කෙත මොන තරම් චමත්කාරයක්ද ඒත් මොන තරම් රාජලා අපේ කැලෑවලින් සදහට සමුගෙන ඇත ඔවුන්ගේ රජධානී හිටි අඩියේ පැලපදියම් වූ මෙවන් කෙත් වතු ඔවුන්ට තාංචි වග ඔවුන්ම දන්නා කෙනෙක් මේ රාජා මේ ගෑම්කතිය රහ දැනගත්තත් ඒකට බහිනවා නම් නොවේ
ඒකනි මේ හොරහින් බලන්න කමක් නෑ මේ මන්නේ කකොල දෙක සෑහිදන මහනුවරට සැපත් වෙන රාජගේ මේ ගමන මොනදක් වගේ දසතම පැතුම ඒ ආරංචියෙන් ගම්ම මහා ලකලෑස්ති ආගන්තුක සත්කාරය අපේ ඇත්තන්ට අමුතු කියන්න ඕන නෑ මෙහෙම ඇත් රාජයෙකුට ඒක කොහොම වෙයිද ගම්මුන්ගෙන් ඒ ඔක්කොම සැලකුම් රාජා ලැබුවත් සද්දන්ත ශරීර කූඩුවට ඒක එක කාටකටගත් අතුරු පසක් විතරයි. ඔන්න ඔය අතරේ ඇත්ගොව්වන්ගේ අතට පොඩි ගතමනාවක් වැටුණා. ඒ අවසරයෙන් පෙරහර බලන්න යන නඩයක් රාජත් එක්කලා සමරු පින්තූර ගන්න කොට කරඬුව වඩම්මන්න ඉස්සෙල්ලා උගන්නාව ගිරිදුර්ගයේ තරණය කරන්න එපා. ඒ ටික බලාගන්න ලබන සතිය හමුවේ.